රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන්න හදන ජනපති දිග කලිසමක් මහන්න කලින් කකුල් දෙකක් තියෙනවද බලන්න ඕන වාහනේට ටයර් හතරක් ගන්න කලින් එන්ජිම තියෙනවද බලන්න ඕන Smart රටක් හදන්න කලින් අධ්‍යාපනයේ ඇති තැන කුමක්දයි අද ටෙලිවැකියෙන් දැන් අවධානය දේශීය පුවත් වෙත තරගකාරී ආර්ථිකය සමග ඉදිරියට යාමට නම් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා සිය අයවැය කතාවේදී ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. In the early 1980s when I was the Minister of Education තොරතුරු තාක්ෂණය ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව අපි සාකච්ඡා කළා. චීනයත් ඒ වන විට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටියා. අවාසනාවකට අපට එම අවස්ථාව මගහැරුණා. එම රටවල් ඉදිරියට ගියා. කොහොමුණත් දැන් පසුතැවිලි වැඩක් නැහැ. ඒ දේවල් සිද්ධ වෙලා ඉවරයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් රටේ වෙළඳශේෂය අපට වාසි වන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. තොරතුරු තාක්ෂණය අද ඉන්දියාව තුළ වර්ධනය වෙමින් තිබෙන කර්මාන්තයක් බවට පත් වෙලා. එයින් ප්‍රයෝජනය ලබා ගන්නේ කෙසේද කියා අප සිතා බැලිය යුතුයි. අප මෙම අරමුණු වෙනුවෙන් අදිෂ්ඨානශීලීව කටයුතු කළ යුතුයි. රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ඩිජිටල් පරිවර්තනයක් රටට අත්‍යවශ්‍යයි. එසේ නොමැතිව අපට ලෝකයේ සමග ඉදිරියට යන්නට බැහැ. මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය සැලසුම් රජයට සකස් කළ හැකි. පෞද්ගලික අංශය ලෙස ඔබට තිබෙන්නේ එම වැඩපිළිවෙල සමග ඉදිරියට යාමයි. අපි නව තාක්ෂණය සමග ඉදිරියට යන විට එය වෙනස්කම් වලට ලක්වනවා. මේ නිසා වේගවත් ගමනක් අවශ්‍යයි. කොමුණත් අපි සියලු දෙනා එක්ව මේ වැඩපිළිවෙල ආරම්භ කළ යුතුයි. දැනටමත් ඇතමුන් මේ සඳහා ප්‍රවේශ වී සිටිනවා. ලබන වසර වන විට සෑම කෙනෙක්ම මේ සඳහා එක්වුණු ඇතැයි අපි අපේක්ෂා කරනවා. We can lay the framework, we can give incentives, that is possible, but finally you have to do the job. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 394 වැනි ටෙලිවැකිය. අපිට පන්දමයි කුප්පිලාම්පුවයි දරුවන්ට මාන්දමයි උරුම කරපු පාලකීන් දැන් අලුත් වචනයක් හොයාගෙන ශ්‍රී ලංකාව ස්මාර්ට් කන්ට්‍රියක් කරනවලු. මේ ස්මාර්ට් කියන්නේ මේ සිංහලෙන් නම් ඔය සුහුරු කියන එක. සුහුරු රටක් කරනවලු. සුහුරු නගර හදනවලු නේද? දැන් ඔය ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම එළියට එන වචනේ තමයි ස්මාර්ට් කන්ට්‍රියක්. එමත් නැත්තම් ස්මාර්ට් සිටි එකක්. හොඳේ ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්නේ ඇඟට ගුණයි මොකද්ද මේ ස්මාර්ට් කියන්නේ කියලා නේද? එක කාලයකට ෆ්‍රී වයිෆයි කියලා කලාප ආවා නේද? තාම ගම්වල දරුවන් සිග්නල් හොයන්ට ගස් නගිනවා. හොඳේ කාලයක් තරුණයින්ගේ අතේ බ්‍රේස්ලට් දාලා පොකට් පුරවන සංකල්පයක් ආවා. අන්තිමට අද තරුණයින්ගේ අතේ බ්‍රේස්ලට් කෙසේ වෙතත් අම්මගේ බිරිඳගේ කනේ කරේ තියෙන කරාබුව පවා උකසේ තියන්න තරමටම රට බංකොලොත් කරලයි උන්දල ටික නතර වුණේ. ඊළඟට මේ ලංකා ඉතිහාසයේ වැඩිම රත්තරන් ප්‍රමාණයක් බැංකුවලට උගස් කරපු කාලය කියලත් මේක මතක තියාගන්න හොඳේ. ඒ වගේමයි කාලයක් කිව්වා බූට්ස් දාලා ඩෙනිම් ගහලා බුලත් විට වෙනුවට මේ චුයින්ගම් හපන ගොවි පරපුරක් හදනවා කියලා නේද? අන්තිමට ගොවියට උනේ තිබුණු විටත් නැතුව ඉනේ රැඳුණු අඹුට කෙටියත් නැතුව පොහොර ටිකත් නැතුව කුඹුරෙන් මහපාරට වැටෙන්න. හරිද? එක එක කාලයට ඡන්දේ ලං වෙනකොට වෙළඳ දැන්වීම් ලියන කැම්පේන් ලියන උදවිය තමයි ඔය බොහෝ ස්ලෝගන් ලියලා දෙන්නේ. හොඳේ අපි මුලින්ම බලාගෙන යමු මේ ස්මාර්ට් එහෙමත් නැත්නම් SMART කියන ඔය අකුරු වලට දීලා තියෙන තේරුම නේද? S කියලා කියන්නේ specific. එහෙමත් නැත්නම් විශේෂිත.
ඊළඟට අරන් බලමු එම්බලින් තියෙන්නේ මොකක්ද කියලා. ඔව් එම්බලින් තියෙන්නේ මෙෂරබල්. ඒ කියන්නේ මනින්ට පුළුවන් මැනිය හැකි කියන එක නේද? ඊළඟට බලමු ඒවලින් තියෙන්නේ මොකක්ද කියලා. ඒවලින් තියෙන්නේ achievable. ඒ කියන්නේ සාක්ෂාත් කරගන්න ඕනේ නැත්නම් සාක්ෂාත් කරගත යුතු කියන එක නේද? ඊළඟට R වලින් තියෙන්නේ මොකක්ද කියලා බලමු. R වලින් තියෙන්නේ relevant. ඊළඟට T වලින් තියෙන්නේ මොකක්ද කියලා බලමු. T වලින් තියෙන්නේ time bound එක හෙමත් නැත්නම් ඔය අපි කියන කාලානුරූපී බව නේද? ඔය තමයි ඔය අකුරු වල තේරුම. smart තේරුම් ගන්නට අපි ලේසි ක්‍රමයක් හොයාගමු. ඔය මේ smart ජංගම දුරකථන නේද? smart mobile phone එක. ඔව්. ආන් ඒක කොයි වගේද කියලා අරන් බලමු කො නේද? දැන් ඔය ඇත්තම කිව්වොත් එම smart phone එකක් කියලා කියන්නේ පොඩි පරිගණකයක් වගේ. අතේ ගෙනියන්න පුළුවන් පරිගණකයක්. digital camera තියෙනවා, video කරන්න පුළුවන්, photo ගහන්න පුළුවන් නේද? අර GPS දාගෙන ගිහිල් එක එක තැන් හොයාගන්න පුළුවන්, බ්‍රෝඩ්බෑන්ඩ් තියෙනවා ඒක ඇතුලේ, බ්ලූටූත් තියෙනවා නේද, 4G තියෙනවා, ඊළඟට මේ ඔය ෆ්‍රී වැරදුනා ෆ්‍රී නෙමේ Wi-Fi තියෙනවා, හොඳේ ෆ්‍රී Wi-Fi නෑ, ඊළඟට මේ වෙබ් පිටු බලාගන්න පුළුවන් නේද, ඊමේල් යවන්න පුළුවන්, යා ලේඛන බලන්න පුළුවන්, ලේඛන සංස්කරණය කරගන්න පුළුවන් මේ අතේ තියෙන ෆෝන් එකෙන් ඈ, ඊළඟට ගොනු බාගත කරන්න, ඒ කියන්නේ ඕනම ලිපි ගොනුවක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, ක්‍රීඩා කරන්න, ඉඳලා හිටලා ගේම් ගහන්න, එම නේද, චිත්‍රපටියක් ලන්ට පුළුවන් ඈ, එකී නොකී මෙකී බොහෝ දේ කරන්න ස්මාර්ට් ෆෝන් වලින් පුළුවන් නේද? ඒක තමයි ඒවට ස්මාර්ට් කියන්නේ. දැන් අර මේ gadol බෑයක් තරම් විශාල ජංගම දුරකථනයක ඉඳලා තමයි ක්‍රමක්‍රමයෙන් නේද? ආ දසදහසක් පරේක්ෂණ ඇසුරෙන් තමයි ලෝකයට ඔය මේ ජංගම ස්මාර්ට් මොබයිල් ෆෝන්ස් ආවේ. හොඳයි. දැන් මේ වෙනකොට අපේ රටේ නා ස්මාර්ට් ෆෝන් එකක් ආ අස්ප ගණන්. හොඳයි. දැන් බලමුකෝ මේ ස්මාර්ට් සිටි, ස්මාර්ට් කන්ට්‍රි මොන වගේද කියලා නේද? මේ සංකල්පයේ එළියට 1990 දශකයේ විතර. හොඳේ ස්මාර්ට් සිටි නැත්තම් ඔය සිංහලෙන් සුහුරු නගර, සුහුරු කන්ට්‍රීස් නැත්තම් සුහුරු රටවල් කියන සංකල්ප ගත්තාම මේකේ ආරම්භකය පිළිබඳව විවාද සම්පන්න මතයක් තමයි තියෙන්නේ. සමහරු මේ රොබර්ට් ඊ හෝල් ගැන කතා කරද්දි තවත් සමහරුන් කියනවා මේක වෝල්ට් එලියාස් ඩිස්නිගේ මතයක් කියලා. කොහොම වුණත් කමක් නැහැ. ඒක අපි පැත්තක තියමුකෝ. ඒ විවාද සම්පන්න මාතෘකාව පැත්තක තියලා අපි මේ ස්මාර්ට් කන්ට්‍රියක් කියන්නේ ස්මාර්ට් සිටි එකක් කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගමුකෝ නේද? එහෙම බලන්නේ දැන් ඡන්දේ දෙන්න වෙන්නේ. තීරණ සිංහලෙන් ලිව්වොත් යම් නගරයක කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමට, රාජ්‍ය සේවාව ගුණාත්මක කිරීමට, ඒ නගරයේ පෞද්ගලික සේවාවන් ඒකරාශී කරමින් පුරවැසි සුබසාධනීය ඉහළ දාන්නට පුළුවන් විදියට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ඒ නගරය නිර්මාණය කරනවා. ඒ කියන්නේ ICT ඔස්සේ. එමත් නැත්නම් ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි භාවිත කරන නගරයක්. සියල්ල වෙන්නේ ඒ නගරය ඇතුලේ ICT එක ඇතුලේ. හොඳේ. දැන් තවත් සරලවම කිව්වොත් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙහෙවන නගරයක් ස්මාර්ට් සිටි එකක් වෙනවා. රටනම් ඒක ස්මාර්ට් කන්ට්‍රි එකක් වෙනවා නේද? දැන් රටවැසියෙකුට තමන්ගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් මුළු නගරෙම දකින්න පුළුවන්. ආ කොහෙද මේ වෙලාවේ කෝච්චිය තියෙන්නේ, කොහෙද මේ වෙලාවේ බස් එක තියෙන්නේ, කොහමද යන්න පුළුවන්, කොයි ලයිට් එකද නිවිලා තියෙන්නේ, ඒ ඔක්කොම බලන්න පුළුවන්. මේ කෝච්චි විතරක් නම් බලන්න එපා. හොඳේ. දැන් මේ නගර සභාවට පුළුවන් නගර සභාවේ ලොක්කට වීදි පහන් කොහෙද වැඩ, කොහෙද නැත්තේ, කැලි කසල ප්‍රතිචක්‍රීයකරණය කොහොමද, ඒක වෙනවද මේ වෙලාවේ, ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. හරිද? එහෙම රටවල් දැන් ලෝකේ නිර්මාණයේ මින් තිබෙනවා. සිංගප්පූරුව එකක්, ඩුබායි තව රටක්, ජපානයත් එහෙම රටක් නේද? දැන් අපිත් කවදාහරි දවසක ස්මාර්ට් වෙන්නම ඕනේ. හොඳේ. අපි හරියට කොහොමත් ස්මාර්ට් අපේ රටේ ලොක්කෝ හොරකම් වලට, නමුත් අපි රටක් හැටියට ස්මාර්ට් වෙන්න ඕනේ. හොඳේ. ඒක ඇත්ත. දැන් මේ ස්මාර්ට් වෙන්න පෙර දේවල් තියෙනවනේ. ආන් ඒක හොයා ගන්න ඕනේ. එකපාරට ස්මාර්ට් කියලා බටන් නොබල හරියන්නේ නැහැ. ස්මාර්ට් වෙන්න නම්, රටක් ස්මාර්ට් කරන්න නම්, සිටි එකක් ස්මාර්ට් කරන්න නම් ඉස්සෙල්ලා කරන්න දෙයක් තියෙනවා නේද? දිග කලිසමක් මහන්ට ඉස්සෙල්ලා කකුල් දෙක තියෙනවද කියලා බලන්න එපායයි නේද? ඔවුනේ. ටයර් හතරක් අලුතෙන් ගන්න පෙර බලන්න ඕනේනේ වාහනේ එන්ජිම තියෙනවද කියලා නේද? ඉස්සෙල්ලා ඒක බලලා තමයි අර වැඩේ කරන්න ඕනේ. මේ ලෝකයේ ස්මාර්ට් සිටි, ස්මාර්ට් කන්ට්‍රි හදන රටවල් හොඳට මතක තියාගන්න, තම ධනයෙන් වැඩිම කොටසක් වැය කරන්නේ අධ්‍යාපනයට. හොඳේ. විශේෂයෙන්ම කුඩා කල සිටම ඉහළ අධ්‍යාපනයක් සඳහා මේ රටවල් මහා ධනස්කන්ධයක් වැය කරනවා. මොකද අධ්‍යාපනය සහ බුද්ධිය අතර ඇති සම්බන්ධතාව ඒ රටවල් ඉතා හොඳින් තේරුම් අරගෙන තියෙනවා.
අධ්‍යාපනය සහ බුද්ධිය අතර ඇති සම්බන්ධතාවය. හොඳේ ජපානය, තායිවානය, සිංගප්පූරුව, හොංකොං, චීනය හරිද මේ රටවල් බහුලව මුදල් ආයෝජනය කරන්නේ අධ්‍යාපනයට. ජපානය ඉතා කුඩා කාලයේ සිටම නවෝත්පාදනයට, ඒ කියන්නේ අලුත් දේවල් සොයාගන්නට සහ ඩිජිටල් සාක්ෂරතාවයට දරුවන් යොමු කරන රටක් නේද? ඒකට අපි නේද අර ටැබ් එකක් දෙන්න ගිහිල්ලා කරගත්ත වින්හැය මද නේ? ඒකට අපි අපි මේ 20:30 දරුවන්ට දිවා ආහාරය දෙන්න පුළුවන් කියලා පුරසාරම් ගහනවා. 20:30 දරුවන්ට තීරණ සිංහලෙන් කියනනම් දවල්ට කන්ට දෙන්න පුළුවන් කියලා. හොඳේ හතව අවුරුදු 7ක් තියෙනවා ඒකටත්. හරිද? අවුරුදු 7ක් ගිය තැන අපේ සැලැස්ම දරුවන්ට දිවා ආහාරය දෙන එක. හිතාගත්ත හැකිනේ අපි කොහෙද ඉන්නේ කියලා නේද? අපේ මේ අධ්‍යාපන මහා උන්දා ඔය පහුගිය දවසක කිව්වා. ප්‍රෙස් රිලීස් එකකුත් දාලා තිබ්බා. හරිද? දැන් මෙහෙම දැක්මක් ඇති මිනිස්සුන්ට සුහුරු රටක් ස්මාර්ට් කන්ට්‍රි ස්මාර්ට් සිටි හදන්න පුළුවන් කියලාද විශ්වාස කරන්නේ? ඈ අද ටෙලිවැකිය මෙන්න මේ ප්‍රශ්නෙන් අවසන් කරනවා. මුලින් කළ යුතු දේ අගටත්, අගට කළ යුතු දේ මුලටත් කරන සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත්ත පාලකීන් ඉන්න රටක් කවදා ස්මාර්ට් කරන්නද කියලා අපි අපෙම්ම අසන්ට ඕනේ. කාලේ ඇවිල්ලා ඉවරයි. හොඳේ ඒත් සමගින් උදැසන ප්‍රතිවිකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රතිවිකාශය සමගින්. ඔබට සුබ දවසක්.